අද අපි මේ කොට්ටපොල් සම්බෝලයක් තමයි හදන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ කොට්ටපොල් ගෙඩියක්. අපි කොට්ටපොල් කියලා කියන්නේ මොන වටද කියලා සම ගොඩක් අය දන්නා ඉන්නවා. හැබැයි නොදන්න අයට දැනගන්න තමයි මේ මේ ගෙඩිය දැන් අපිට ඇහෙනවා ඇති මේකේ සද්දේ. අන්න එහෙම හෙල්ලෙනවා. ඉතින් මේවට තමයි අපි කොට්ටපොල් කියලා කියන්නේ. ඉතින් ගොඩක් සමහර ගෙඩි තියෙනවා මේ විදිහට හෙල්ලෙන්නේ නැති ඒවාත් තියෙනවා. ඉතින් මේක අර ගහේම ගොඩක් කලාට මේක නම් මේ අපි ගහේම පැහිලා කියන්නේ හොඳටම මේ කොට්ටපොල් වෙලා ගහේම කඩන. ඉතින් මේ තියෙන්නේ අර අර විදිහ කොට්ටපොල් ගෙඩියකින් අපි ගලවලා ගත්ත ගෙඩියක්. මේ තියෙන්නේ ඇතුළේ තියෙන පොල්. මේක මේ හොඳටම වේල්ලා තියෙන්නේ ඇතුළේ. අපි කොට්ටපොල් ගෙඩියර හෙල්ලෙන්නේ මෙන්න මේ කොටස තමයි හෙල්ලෙන්නේ ඇතුළේ. මේක මේ විදිහටම ගලවලා ගත්තාම මේ වගේ තියෙනවා. අපි බලමු මේක කපලා කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේක ගොඩක් හයියයි අත්‍තරම කියනවනම් ගොඩක් හයියයි. මෙන්න මේ විදිහට තමයි කොට්ටපොල් ගෙඩිය තියෙන්නේ. ඉස්සෙල්ලා අපි මේක අපි වංගෙඩිය දාලා තමයි කොටන්නේ. හැබැයි වංගෙඩිය දාලා කොටන්න කලින් අපි මේක චූටියට අපි කපා ගන්නවා. එහෙම නැත්නම් ලියා ගන්න ඕනේ චූටියට. මොකද නැත්නම් මේක අපහසුයි. මේ එකවර තලා ගන්න අපහසුයි. ඒ නිසා මේක පොඩි කපා ගත්ත මේ කොට්ටපොල් ගෙඩියේ කැලරි ටික තියෙන මේ මේ විදිහට පොඩියට කපාගෙන තියෙන්නේ මම. දැන් මෙතන නම් ඇත්තටම පොඩි කොට්ටපොල් ගෙඩි දෙකක් තියෙනවා මෙතන. ප්‍රමාණයෙන් ඉතා පොඩි අපි මේ කොට හොටා ගන්නකොට ඉතින් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක මෙතන තිබ්බා තව අඩු වෙනවා. මොකද කෙටෙනකොට තව අඩු වෙන නිසා මම මේක මේ විදිහට මේකට එකතු කර ගන්නවා. මේ වංගෙඩිය දාලා අපි උන වංගෙඩිය කොටා ගන්න යනවා. මේ වගේ මේක දැන් මේ කෙටිගෙන යනවා. සාමාන්‍ය ගානකට කෙටලා තියෙන්නේ. මං ඒ අතරේ ගම්බිරි සර් ටිකක් එකතු කර ගන්නවා මේකට. මේක අපි ගම්බිරි සර් ටිකක් එකතු කර ගන්නවා. දැන් අපි මේක හොඳට කොටාගෙන ඉවරයි. දැන් සම්බෝලට ඕන ගානට කෙටල තියෙනවා. අපි බලමු කොහොමද මේක හරියට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ බලන්න මේක හොඳ ගානට කෙටල තියෙන දැන් ගම්බිරිස් එක හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. මේක දැන් ඉවත් කර ගන්නවා වංගෙඩියෙන්. මේ විදිහට අපි ඉවත් කර ගන්නවා. විතර මම උඹලකට කෑල්ලකුත් මේ විදිහට එකතු කරගෙන තියෙන්නේ. උඹලකට කෑල්ලත් මේ විදිහට අපි හොඳට තල්ලලා එකතු කර ගන්න ඕනේ අරකට. අර අපි කොටාගත්ත සම්බෝල මිශ්‍රණයට මේ විදිහට අපි වගේම කියන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් කොට්ටපොල් සම්බෝලේ හදනකොට දැන් මේක මේ විදිහට අපිට ගත්තම වැඩිද මේක මේ වගේ හොඳට කෙටලා තියෙනවා. හැබැයි සමහර අය කැමති මේ කොට්ටපොල් සම්බෝලේ ටිකක් හැරිත් එක්ක හැපෙන්න ගන්න. ඉතින් එහෙම ගන්න අවශ්‍ය නම් අර ගැටලුවක් නැහැ. අර කොටනකොට අපිට සාමාන්‍ය කැබලි වුණාට පස්සේ කැබලි වෙන විදිහට අරගෙන ඒ විදිහට ආහාරයට ගන්නත් පුළුවන් මේ සම්බෝලේ හදාගත්තට පස්සේ. හැබැයි මම නම් ආස මේ විදිහට හොඳට කෙටිච්ච සම්බෝලට කොහොමත් අපි කොයිතරම් හොඳට මේක වංගෙඩිය කෙටුවත් කොහොමත් කැබලි කොහොමත් ඉතුරු වෙනවා මේකේ. ඒකනේ අපි අර උම්බලකඩ ටිකත් එකතු කරගෙන කොටාගත්ත يعني කොට්ටපොල් ටික තමයි මේ තියෙන්නේ. කොට්ටපොල් ටික මේකේ තියෙනවා ගම්බිරිස් උම්බලකඩ සහ කොට්ටපොල් එකතු වෙච්ච ටික. ඉතින් මේක හොඳට කොටාගෙන තින් දැන් අපි එකතු කරගන්නවා මේකට ලුණු ටිකක්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කැලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට කැලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ බොහෝ දුරට දැන් කැලි මිරිස් දැම්මම මේකේ පාට ගොඩක් හැදෙන එකතු වෙන්නේ නැහැ. පාට හිටින්නේ නැහැ. ඒ නිසා මේ සම්බෝලේ අර හොඳ පාටක් එන්න ඕන නිසා මම මිරිස් කුඩු ටිකකුත් අතු මිරිස් කුඩු ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මේක අනා ගන්නවා අපි.
හොඳට මිශ්‍ර කර ගන්නට ඕනේ එතකොට තමයි අර අපි අපිට දැන් මේ ටික මේ විදිහටම මේ දැන් කොහොමද තමයි මේක ටෙම්පරාදු කරනවා ඒ ටෙම්පරාදු කරන අවස්ථාවේදීත් මේ ටික එකතු කර ගන්න පුළුවන් හැබැයි මේ විදිහට කලින් මිශ්‍ර කරගන්න එකේ තියෙන වාසිය මේක හොඳට මිශ්‍ර වෙනවා මොකද මේ සාමාන්‍ය අපි අර සාමාන්‍ය පොල් වලින් හදන සම්බෝලයක් වගේ නෙවෙයි මේක ඒ නිසා අපිට ගොඩාක් වෙලා මේක ලිපේ තියන්න අවශ්‍යතාවයක් නැහැ මොකද මේක හොඳට වේල්ලා තින්නේ තෙත් ගතියක් නැහැ ඒ නිසා මේ විදිහට කලින් අවශ්‍ය දේ දාලා අපි මිශ්‍ර කරගන්න එක තමයි ගොඩක්ම පහසු වෙන්නේ මේ විදිහට මම ලිපට ගින්දර දාලා මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා තියෙනවා තාච්චියට අපි දැන් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ දැන් මම ඉස්සෙල්ලාම එකතු කරගන්නවා අබ ටික මේ විදිහට අබ ටික එකතු කරගෙන එනකොට අපි එකතු කරගන්නවා රතුලුණු ටික මට මේ කලින් කියන්න අමතක ඇත්තරම අපි රතුලුණු ටිකක් මේ විදිහට සීටියට කපලා තියාගන්නවා රතුලුණු අනිවාර්යයෙන්ම ඕනි ඒක හොඳට ගැදෙන මේ විදිහට අපි පස්සෙ සම්බෝලට එකතුනහම රසය වෙනස් වෙනවා අන විදිහට අනිත් එක මේ සම්බෝලේ බොහෝ දුරට අපි මේ හදාගන්න මේ කොටකොල් සම්බෝලේ කල් තියාගන්න ඕන ඒ නිසා මේ ලුණු එහෙම ගන්නකොට අපි හොඳට බැදෙන එක වෙන්නට ඕනි හොඳට ඒතොර කල් තියාගන්න පහසුයි कोई दुरा किटक काटरी संबोले कदल यवन कुटपल संबोले यवन के तम हम मुगद मेक नरक अभी गुड़ा खाल तीयागे बोतल इकट हरी दाल जैम बोतल इकट हरी दाल मेक तीयागन पुड़वा नरक मुगद इके तेदगति अड़ तेदगति नतिम तरंग मे पोल वाला मे की गन पोल वाला तेदगति नतिम तर गुटपोल गन प्लस करपंचपंच दापन अतिरगा ओने अति हदागर संबोल हदागत मिश्रण अतिर ओने नईदीर अभी संबोल हदागत मिश्रण नईदी कटकड़ा कुटपोल दाल कुटागत संबोल नईदी कटकड़ा दिन मेक मिश्र करगा තියාගෙන මේක හොඳට මිශ්‍ර කර ගන්නට ඕනේ. ඒ වගේම තමයි මිරිස් දැන් අපි එකතු කරපු මිරිස් ප්‍රමාණය ටිකක් අඩු වෙන මොකද අපි ටිකක් සැර අඩු වෙන කන්නේ. ඉතින් මිරිස් එකතු කර ගන්නට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට මිරිස්. ඒක තමන් කැමති විදිහට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම ලුණු තමන්ට ඕන ප්‍රමාණයෙන් එකතු කර ගන්නට පුළුවන්. දැන් මේ සම්බෝලේ ඇත්තටම අපි හදාගෙන ඉවරයි. සම්බෝලේ දැන මේක ඇත්තම රස බලන්න පුළුවන් අපිට අර පොල් කුඩු සාමාන්‍යයෙන් සම්බෝලේක තියෙන්නේ එක ටයිල්ලන් හැබැයි මේක අර වෙන වෙනම නිකන් වෙන වෙනම තියෙන විදිහට ආපුවම මේ සම්බෝලේ හොඳට හැදිලා තියෙන කියලා අපිට තේරුම් ගන්න පුළුවන් හොඳ සෙක් ක්‍රිස්පි ගතියක් වගේ නිකන් එනවා මේක අර හැලෙන ගතිය ඇලෙන්නේ නැහැ ඉතින් මේ විදිහට මේ පාටත් එක බලන්න පුළුවන් වලට මේ විදිහට हमें पोल गिरी आटते समान पड़ी वे सक सूंदे वे ड्रई संबोल रियल संबोल अभी हरीम रसवा हरीम रसवा संबोल हदागे निवर आई